මේ සමාජ මාධ්‍ය ජාලවල දිනලා ඉවරයි. ඒගොල්ලෝ දැන් දිනලා ඉවරයි. මොකද ඒගොල්ලෝ වෙනුවෙන් වැඩ කරන තමන්ගේ පක්ෂයේ කාඩර්වරු විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍යවල läකගෙන අපේ නායකින්ට මඩ ගහගා එයාලගේ අනුර කුමාර සිහින ජනාධිපතිව පොම්බමින් 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 යනවා. ඒ අතර තැනක දෙතැනක රැස්වීම් දෙක තුනක් තියෙනවා රටේම ඒක රාශී කරගෙන. අර බස් කැමුණු මහත්තයත් කිව්වා වැඩියෙන්ම බස් ගන්න වෙන කවුරුත් නෙමෙයි ජනතා විමුක්ති පෙරමුණ කියන. ඉන්න අයගේ මූණු බලපුවාම ගමේ කවුරුත් දන්නේ නැහැ. ඒ විදිහට බොරුවට මාගත්තු බලයක් වෙන්නන්න උත්සාහ කරනවා මාලිමාව විසින්. මේ හොඳට මතක තියාගන්න. මේක හුලම් බයින දවසක් තියෙන. ඒ හුලම් බයින දවස වෙන මොකුත් නෙමෙයි. මේ රටේ ජනමතය මාර්තු 9 වෙනිදා පෙන්වුවට පස්සේ ඔය රතු සහෝදරවරුන්ගේ හුලම් බයින හොඳට මතක තියාගන්න. දැන් ඒගොල්ලෝ වෙනුවට කියන්නේ ඒගොල්ලෝ තමයි සුපිරිසිදුම බඩු ටික කියලා නේ. හරියට නෙළුම් මලෙන් කිරි දෝලා ගත්තා වගේ තමයි කතාව. හැබැයි අපි ඊයේ පෙරේද දැක්කා වරලස්ගමුව ප්‍රාදේශ සභා අපේක්ෂක ඒ විතරක් නෙමෙයි හිටපු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රී වරලස්ගමුවේ නාගරික මන්ත්‍රීවරයා ටයිල් කට විශාල ප්‍රමාණයක් හොරගම් කරලා අන්න ගංගඩොවිල උසාවියෙන් රිමාන්ඩ් බාරකට පත් කරන ලදී කියලා. කතාව රට හදන්න, කතාව පිරිසුදු පාලනයක් ගැන, කතාව හොරු අල්ලන්න. හැබැයි තමන්ගේ ප්‍රාදේශ සභා මන්ත්‍රී වර්තමාන පළාත් පාලන ආයතන නියෝජිතය අපේක්ෂකයා ටයිල් කට ටිකටත් දීලා ගියම තවත් වංචා දූෂණ ගණනාවක් පිළිබඳව ඊයේ පෙරේද අපි දැක්ක ප්‍රවෘත්තිපත්වල. ඒ විතරක් නෙමෙයි ඡන්දෙල්ලන් ගියාම 80ට 89 සමය ගැන ඒ අවධිය ගැන මතක් කරපුවාම ඒ කුඩා දරුවෙක් ඉස්සරහා කන පැලෙන්නේ අහිංසක දෙමව්පියන් ගහලා තිබුණා. මේක තමයි ඇත්ත ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා මේ රටේ තරුණයන්ට අපි කියනවා හොඳට හිතලා බලන්න දෙමව්පියන්ගෙන් මේවා ගැන අහන්න. මේ ඔබතුලාට පෙන්නන මේ කටින් පතල හිටෝන සුන්දර ලෝකෙ නිර්මාණය කරන්න ඒගොල්ලන්ට බෑ. ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් නෑ. ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් නෑ. හැබැයි සමග ජන බලවේගය කියන්නේ මේ එකක් නෙමෙයි. මේ රටට අදට හෙටට අනාගතයට ගැලපෙන රට ලෝකයක් එක්ක බද්ධ කරන්න පුළුවන් අලුත් තාක්ෂණය දැනුම ගේන්න පුළුවන් දැනුම හා තාක්ෂණය කේන්ද්‍ර කරගත් වෙළඳපොළ ආර්ථිකයක් නිර්මාණය කරන්න පුළුවන් ඒ කණ්ඩායම ඉන්න වෙන කොහෙවත් නෙමෙයි සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්න සමගි ජන බලවේගයේ කියන කම මතක අතෝ කියනවා අපි සියලු දෙනාගේම වගකීම තමයි අපේ රට නිර්මාණය කරන්න පුළුවන් අපේ රට නැවත ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් අපේ රටට ගැලපෙන ආර්ථික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමට නායකත්වය දෙන සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ආණ්ඩුවක් කරන ඒ දෙවන්ත ජයග්‍රහණය ලබා ගැනීම අන්නේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා ඔබතුමා සියලු දෙනාම මේ මයි නමෙන්දට සමගි ජන බලවේගය පුරකටනියත් එක්ක එක රාශිය වෙන්න කියලා තමා ආදරෙන් ඉල්ලා සිටින්න මම නවතිනවා බොහොම ස්තුතියි ද නිවුස් රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය